එබුවන් 2026 අප්‍රේල් මාස 13 වන අද දින අපි මේ මොහොතේ මේ කතා කරන්නේ තමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දවසට එළවලු කිලෝ 80000 ලක්ෂ අතර ප්‍රමාණයක් යමන ප්‍රදේශයේ ඉඳලා. ඒ තමයි කොමඩි ගල් ප්‍රදේශය. ඔබට පේනවා ඇති මා පිටපසෙන් දෙන මේ එළවලු කන්දරා. මේ ගොවි මහතුන්ට උන් දුක් මහන්සියෙන් වගා කරපු කන කරඩ් එක උපස්ති කරලා බැංකුවේ තියලා ගත්තු මුදලින් මහ පොළොවත් එක්ක pore බදලා සටන් බදලා ගොවිතැන් කරලා උපයාගත්තු මේ එළවලු ටික මේ වන විට මුදල් බෝඩ පත් කරන්න ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා. ඒ හදවත්වල තියෙන දුක ඔවුන්ගේ වචනවලින්ම අපි අහලා බලමු. අපි ගොවිව වෙතින් අපිට දැන් ඔන්න බීට් මිලක් දෙනවා තියලා පාලක මිලක් තියලා පාලන මිලක් තියලා රුපියල් කියන්නේ රුපියල් තියා අපිට රුපියල් 45 50ක් වෙනවා කොටියෙන් එළියට දාන්න අපි බීට් කිලෝ එකට. ඉතින් අපි කොහොමද දෙන්නේ අපි පොර ජීනායි බොහොම අමාරුයි. තෙල් ටික ගන්නයි කඩෙන් ණයට. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ පාල මේ වැනි පාල මිලක් තත්සේර කරන්නේ කොහොමද මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මේ පුපුලේ දෙනෝ උන්ට පුළුවන් ද මේ පාර්ලිමේන්තුවේ මේ අපි මේ පහ පොළුවෙන් නිෂ්පාදනය කරලා ආහාරලා ගන්නවනේ මේ තෙල් ටික ගන්නවා පොහොල් ටික ගන්නවා අපේ ශ්‍රමයේ හැත්තක නුදු අපි වැය වෙන ශ්‍රමයේ කුලිය දෙන්නවත් අපිට බඩිය නැහැ ආගාන බැංකුවල තියෙන දේවල් සේරම තාය සදාහර බැංකුවල. ඉතින් අපි කියන්නේ ඉල්ලීම් කරන්නේ මේකට සාධාරණයක් කරලා දෙන්නයි කියලා. මේ නිකන් බොරුවට නිකන් ඒ බහ පුද්ගලෙ ඉඳලා මේවා විසින් කතා කර කියලා වැඩක් නැහැ. මෙතන සාධාරණයක් වෙන්නේ. දැන් ඔය බඩුමලු හැමදාම බිලා නේනෝ. නුත් මේ හැමදාම බෙදා යනවා මෙහෙට නම් මොකද තියන්නේ තව නිකන් දැක්කේ නැහැ. ඒ කියන්නේ තමයි දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වහලා තිබුණාට මෙහෙ තියෙන එළවලු ටික තාම විකුණන්න මොකද තාම එහෙම බිලක් නැහැ. කිසිම දායක නැහැ. විලක් නැහැ මේ මුණ්ඩ කියලා වැලකුමක් ඇත්තෙත් නැහැ මෙතන. ඉතින් අපි එතනින් අන්ද අසරණයි. ඒක විකල්පයක් වශයෙන් සාමාන්‍ය මේ අධිහෙට මේ තීරණයක් දුන්නොත් නම් හොඳයි. මොකද මේ ගොයියොන්ගේ එළවලු නැවත අර අවුගේ කාලේ එළවලු කූඩ ආවාගේ අවසානයේ එළවලු කන්නේ නැති එක කාටවත් හතරද? ඇයි මේ නිතු කරන්නේ කොහොමද? රටට ණය ආයේ නැවත කොහොමද ගොයිතන් කරන්නේ? ඉතින් මේවා හේ ඉඳලා කතා කරන්නේ මෙතෙන්ද ඇවිල්ලා බලලා විසඳුම් ගන්න ඕනේ. ඉතින් ඔය පාර්ලිමේන්තු කවුද ගන්න දෙයියනේ ගන්න? පාර්ලිමේන්තු අපෙන් අරගෙන බලුවනේ. අරන් අරගිලා ඇති වාතුරු බැදියා අතුරුමැදි අරන් ගිහිල්ලා ඒක මිරිකලා දානවා. ඉතින් පාඩම ගියා සද්දාටම ගන්නේ අර පර්මිලට. ඉතින් ඔවා කියන්න දෙයක් නැහැ. ඉතින් අපිට වැඩක් නැහැ. ඔවා කියලා ඉතින් තේරුමකුත් නැහැ. අපි කතා කරනවා. දැන් අපෝ හිතන්න ගෙදරක ආබාධිතයෙක් ඉන්නවා නම් ඒ ගෙදරකට මේ මනුස්සයට අම්ම කරගෙන කන්න විදියක් නැහැ මේ වෙලාවේ. අර රුපියල් 5000 ගණන් දුන්නොත් මේ මනුස්සයා එකෙන් හත් ජීවත් වෙනවා. මොකද කොහෙන්ද කරන්නේ නැත්නම් කුලියට යනවා නම් මේ මනුස්සයා ජීවත් වෙන ක්‍රමයක් නැහැ මේ වෙලාවේ. ඒ දන්නේ නැහැ මං හිතන්නේ. හොඳට තියෙන මිනිස්සුන්ට නම් දීලා ගිහිල්ලා තියෙනවා 5000 කෙනෙකු දෙන්න. ඒක දන්නවා. නමුත් ආබාධිත වයසක කියන කටනෝනේ. ඒ කියන්නේ එහෙම කටනේ තාම හම්බෙලා නැහැ. නෑ. හම්බෙච්ච නැති කට්ටිය ඉන්නව කොට. ඒ අපිට නැතත් කමක් නැහැ කියන්නකො. මේ ගමේ ඉන්නවා ජීවත් වෙන්න බැරි මිනිස්සු. කුලී වලට නැත්නම් කුලී වලට නැහැ මේ තවන්න ටිකක් කොච්චර ඉන්නවා. ආබාධිත ඉන්නවා වයසක ඉන්නවා. බඩු වල පහක් නැට ආවලු. ඈ. නමුත් ඒක දීලා තින්නේ දෙන්න ඕන මිනිස්සුන්ට නෙමෙයි. දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි. කවුද දුන්නේ ඒක? අවුරු දුන්නද කියන්නේ අපි දන්නේ නැති අප හොයා බැලුවෙත් නෑ ආවා කියලා ආරංචි. දේශපාලඥයෝ ආවෙ නෑ. නෑ එහෙම කවුරුත් ආවෙ නෑ. උන් වෙන ඡන්ද ගන්න අතර. ඒවට එනවා. නමුත් කිසි වැඩක් නෑ. දේශපාලනයෙන් වැඩකුත් නෑ. අනිත් පැත්තෙන් වැඩකුත් නෑ අපිට. නමුත් ගමේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මිනිසුන්ට ජීවත් වෙන ක්‍රමයක් තියෙන්න ඉපේ. දේශපාලනය කරුවා කියලා නෑ. අරගෙදර යුම්බික මේකෙදර ජේපී එහෙම කියලා නෑ අපි. අපි හැම කෙනාම එක වගේ ඉන්නේ. ඒ දේශපාලනය කරන වෙලාවට වෙනයි. නමුත් මේ අවස්ථාවේදී මිනිසුන් පිට වෙන්න ඕනේ. වයසක ලිස්ට් එකේ හරි ආබාධිත ලිස්ට් එකේ හරි කාට හරි දෙන්න සුදුස්සෙක් ඉන්නවනේ සුදුස්සෙක් දෙන්න ඕනේ ආර්ථික ගමාලිය අපි ජීවත් වෙන්න ගොයියෝ වර්ගී කරගෙන කෙලින්ම දෙන්නේ පාරිභෝගිකයටමයි අපි අතරමැද කොහෙවත් දෙන්න නෑ කෙලින්ම ගැහුව රවුන් එක කෙලින්ම අපි ගොයියෙන් ගත්තට වැඩි පොඩි මුදලක් මේ ප්‍රමාණ ගාතුවා දුන්නා පොලි මේල් එක ගෙනියන්න අපි කිරිබද පාරිභෝගික කියලා ඉස්සර දිවන්නේ මෙනිදි විකල්පයක් දැන් ආවා නම් ඔච්චර දෙන්නේ නෑ මේවා ඉතුරු වෙන්නේ නෑනේ නෑ මොන ඉතුරු இல்ல පුතා දැන් අද බලන්න එළවලු කන්න දිනවා කොල් පුළියම මෙන්න නෑ ඔය විතර බලද්දි කාටවත් කඩ දිව නෑ රකින් ආව නම් අනිවාර්යයෙන්ම මේ දැන් මේ දෙය තියෙන මොකද්ද මේ ඒකත් එක්ක නැතුව ඒකත් නිරෝධ කරලා එන්නේ ආන කොච්චර පහදලා මේක බෙදා ගන්න පුළුවන් නේද උඩ හැමෝටම මේක දීලා මේවා තියෙනවා මේ පැත්තේ මේ කියන්නේ හාල් ටිකක් ගන්නද කට්ටි ඉන්නවා තාම කුඹුර වැඩ ගන්නද ඉස්සෙ දෙන්න බෞල් කී කියන්නේ මේ මේ කොහමරක් දෙන්න හැම කෙනාම කුඹුර වැඩ කරන්නේත් නෑනේ ඒ කට්ටිය විශ්වාස ටික අරගෙන
මට නැතත් ගන්න සුදුස් සැර දෙන්න ඕන දෙන්න සුදුස් සැර අවශ්‍යයි ඒකයි මම කියන්නේ බීට් නිෂ්පාදනය කරන මනුස්සයටවත් දැන් තියෙන තත්ත්වය අනුව රුපියල් 40ටවත් අඩු ගන්න දී ගන්න දීපන් ඒත් ඇති එහෙමවත් ගන්න කෙනෙක් නැහැ එහෙමවත් ගන්න කෙනෙක් නැහැ මම තුමයි ප්‍රදේශ කම්තුමාගේ කාගේ හරි වෑන් දෙකක් තුනක් ඇවිල්ලා වාහන දෙක තුනක් ඇවිල්ලා පාරේ කාගෙන් හරි ලොරියකින් එන කෙනෙක්ගෙන් අහගෙන ඉස්ත්‍රේලියාගෙන් නැහැ යනවා පේනවා මේක නමුත් අපේ මෙතෙන්ට ඇවිල්ලා කම් දෙක මත ඔබතුමාලමත් වගේ ඇහුවනේ ගොයියක් ගොවියෙක් ගාවට ගිහිල්ලා අහලා නැහැ. ඒ ගොවිය ගාවට ගිහිල්ලා දා කියලා තිබුණා. මේ කියලා තිබුණා. ඔයාලට වාහන එවනවා එතෙන්ට. ඔයාලා බඩුලි ගෙතනින් දෙන්න වාහනේ. ඉතින් කොයි වාහන? නම ආවේ නැහැ. නෑ. ඉතින් ඕන ඇවිල්ලා මෙයාලගෙන් යහුවා. ඉලක් පිෂෝ. ඊට පස්සේ එයාලා කියලා දෙන්නේ දිසම් දෙනවා කියලා දෙන්නේ මෙහෙන් 30 විතර දෙන්න ගොයියන් කියලා. හරිද? ඊට පස්සේ දැන් එයාලා ඇවිල්ලා ඊට පස්සේ ගන්න හදන්නේ මේ මහජනතාව මේ ගොවි මහතුන් ඒ ප්‍රකාශ කරේ ඔවුන්ගේ හදවතෙන් නැගෙන දුක ඒ කියන්නේ මහ පොළවත් එක්ක රැයක් දවාලක් නැතුව පොර බදලා එළවලු ටික වගා කරලා අස්වැන්න ගත්තට පස්සේ මේ අස්වැන්න විකුණ ගන්න බෑ. රටේ ජනතාවට එදිනෙදා අවශ්‍ය කරන එළවලු ටික ඉරුදුනියාය කියන මේ ප්‍රදේශයේ කිලෝ 87 ලක්ෂ අතර ප්‍රමාණයක් මුල් ආර්ථික මධ්‍යස්ථාන දවසට සපයනවා. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මනි මේ ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ එතුමන්ලාගේ මේ ගොවි ජනතාවගේ එළවලු ටික සාධාරණ මිලකට ගන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයගේ මේ ප්‍රශ්නෙට තුමාට සාධාරණ විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ස්තුතියි.